පල්ප් එකකින් කඩදාසි සකසන ආකාරය බලන්න. කරුවලගස අලුත්ජම ප්‍රදේශයේ රීසයිකල් পেපර් හදලා ෆිනිෂ් ප්‍රොඩක්ට් කරන ව්‍යාපාරයක් තමයි නේචර්ස් পেපර් ආයතනය කියන්නේ. එහිදී කරන මූලිකම වැඩිපුරම අපි කරපු දෙයක් තමයි කඩදාසි ඉවත දමන කඩදාසි යොදාගෙන ඒකට අමුද්‍රව්‍ය විදියට කෙසෙල්, ජපන් ජබර, මානා, අලි බෙටි ඒ වගේ දේවල් යොදාගෙන කඩදාසි නිෂ්පාදනයේ තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ කරේ. පහුගිය දවස්වල අර පාස්කු ප්‍රහාරය, කොරෝනා ප්‍රශ්න හින්දා විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඒ වගේ ප්‍රශ්න හින්දා අපේ තිබ්බ වෙළඳපොළ අවස්ථා ගොඩාක් නැති වෙලා තිබ්බ. අපි ගොඩක් කරේ අර ඉවත දමන කඩදාසි වලින් සංචාරකයන් සඳහා කඩදාසි වලින් ප්‍රොඩක්ට් ඒ වගේ දේවල් තමයි නිෂ්පාදනය කරගෙන හිටියේ. ඊට පස්සේ මේ කොරෝනා වසංගතය හින්දා සෑහෙන අපිට ප්‍රහාරයක් ඇති වුණා. ඒ දවස්වල අර ගෙදර හිටපු මාස එකහමාරක කාලය තුලදී මම මේක මොන හරි තව දෙයක් කරන්න ඕනේ කියලා අදහසක් තිබ්බා මගේ. මගේ අර තව යාළුවෙක් ඉන්නවා ඩොක්ටර් වර්ණජිත් කියලා. එයා කෘෂිකර්ම සම්බන්ධ කටයුතු කරන්නේ කන්සල්ටර් කෙනෙක් විදියට. එයාගේ අදහසක් තිබ්බා අර අඹ වලට කවරින් එකක් කරමු කියලා. අර සතුන්ගේ මේ වෙන්න. ඒ අවස්ථාවේදී එයාත් කිව්වා මෙහෙම අර මල්ච් එක කියන අදහස මට දුන්නා. මේ පොලිතින් වලින් කරන්න කියලා. මොකද මමත් ඒ හැමතිස්සෙම ප්‍රොඩක්ට් හැමතිස්සෙම යොමු කරන්නේ විකල්ප වලට. ඒ කියන්නේ පොලිතින් වලට, ප්ලාස්ටික් වලට විකල්ප නිෂ්පාදන තමයි යොමු කර හදහද හිටියේ. ඊට පස්සේ ඒ අදහස මට කිව්වට පස්සේ මම ගෙදර හිටපු මාස එකහමාරි විතර පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. කෙසෙල් තනිකර කෙසෙල් කඳ යොදාගෙන තඹල පොඩි ප්‍රමාණයේ කඩදාසියක් ඇදුවා. ඒ කියන්නේ එක පැලයකට සුදුසු වගේ. ඒකත් කොහම හරි ඒ ගෙදර ඒ කාලේ දුරම මට ඒක ටෙස්ට් කරගන්නත් හම්බුණා. සාමාන්‍ය මාස 5ක් විතර ඒ පොඩියට හදපු කඩදාසිය දිරන්නේ නැතුව පාවිච්චි කරා. ගහ වටේ වල් පැලෑටි හැදෙන එක නතර වෙනවා මේකෙන්. ඒ මම අත්තදා බලපු එකක්. ඊට අමතරව මේ අර පොලිතින් නැහැකට වතුර දැම්මා වගේ නෙමෙයි මේකේ වතුර කඩදාසියේ මේක උරාගෙන තියෙනවා සෑහෙන කාලයක්. එතකොට පස සිසිලසක් එතන ලැබෙනවා. ඒ විදිය වාසි ගොඩක් මේ කඩද මේ කෙසෙල් වලින් හදන මල්ච් එකෙන් මේ ලැබුණා. මේ උත්සාහය වගාවේදී යොදා ගන්නා භූමි ආවරණයක් සකස් කිරීමට. මේ තියෙන ඒ හදපු මල්ච් එක මේක තමයි අපේ තියෙන තාක්ෂණයත් එක්ක යන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියලා මං හිතන්නේ. මේක ඕන දිගකට අපිට ඊට පස්සේ මේ පාවිච්චි කරන්න පුළුවන්. අක්කර කාලක ඉඩමක් වුණ වගාවක් කරන කෙනෙක් වුණත් එක දිගට මේ තියාගෙන යන්න පුළුවන් මේක. දැන් පොලිතින් එක වුණාම වෙන්නේ දැන් අඩි 100 200 පොලිතින් දානවා. ඒක ඊට පස්සේ එක වගාවක් ඉවරනාට පස්සේ ඒක ලොකු විනාශයක් එතන. මේක එහෙම නෙමෙයි, වගාව ඉවරනාට පස්සේ ඒක පොළොවට පස් වෙන දෙන ආයිත් අයින් කරන්නවත් මුකුත් ඕනේ නැහැ. ඒක එහෙමම පොළොවට පස් වෙන දීලා ඊළඟ කන්නේදී තව එකක් යොදා ගන්න හරි පුළුවන්. ඉවත තමන දේවල් මේ විදිහට ප්‍රයෝජනෙට ගන්න මේවා සැබවින්ම අපි අගය කළ යුතුයි. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්. Thank you.